සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා යාළුවන්ට. ඉතින් වෙනදා වගේම එකතු වෙලා තියෙන්නේ DNTV තින්ගෙන තවත් අලුත් වීඩියෝ එකක් සමග. ඉතින් ඕගලන්ට පොරොන්දු වෙන විදිහට මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. රෙජිස්ටර් වෙන්න බැරි කට්ටියට කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා. ඒ කියන්නේ වාගේ සැසි නම්බර් එක වාගේ අංක තහලුවත් එක්ක ගැලපෙන්නේ නැහැ කියලා ඔයාට රෙජිස්ටර් වුණා බැරුණා නම් අද වෙනකන් ඔයාට QR කෝඩ් එක ගන්න බැරුණා නම් මෙන්න මේ විදිහට රෙජිස්ටර් වෙන්න මම කියන විදිහට ඔයාට කිසිම ගැටලුවක් නැතුව වාගේ QR කෝඩ් එක ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක මම ඕගලන්ට ගේනවා කිව්වේ ගිය සිකුරාද. නමුත් සිකුරාද වෙද්දී මේ අප්ඩේට් එක ඒගොල්ලෝ එළියට දැම්මේ නැහැ. නමුත් මේක සෙනසුරාද වෙද්දී තමයි ආවේ. ඉතින් මේක රෙජිස්ටර් රෙකෝඩ් කරන්න පොඩි වෙලාවක් යන නිසා මට සෙනසුරාද ගේන්න බැරුණා. මම ඒකයි දැම් මේ විදියට දැම්මම වාට මේක අරගෙන ආවේ. ඉතින් මම මේ කියන විදියට වා රෙජිස්ටර් වෙන්න එහෙම වුණත් වාට QR කෝඩ් එක විනාඩියක් ඇතුළත ගන්න පුළුවන්. මුලින්ම ඔයා කරන්න ඕනේ මම පහල ලින්ක් එක දාලා තියන්න කලින් වීඩියෝ එකේ විදියට රෙජිස්ටර් වෙන්න. ඒ කියන්නේ මෙන්න මේ විදියට වාගේ NIC නම්බර් එක දීලා ඔයාගේ ෆෝන් නම්බර් එක දීලා send OTP නම්බර් එක දෙන්න. ඊට පස්සේ එන OTP නම්බර් එක ගාලා එක වෙරිෆයි කියන බටන් එක ටච් කරන්න. ඉතින් මේ ටික පුරවන විදිය ඔයාට තේරෙන්නේ නැත්නම් මම පහල ලින්ක් එක දාන්න how to register fuel pass කියලා. එන්නේ වීඩියෝ එක බලන්න ඔයාට මෙන්න මේ විදියට ඔක්කොම මේක පුරවන විදිය සම්පූර්ණ විස්තරය එනවා. ඉතින් ඒක පුරව වෙනදී ඔයාට පේනවා ඇති මේ සම්පූර්ණ විස්තරය පිරවන පස්සේ යට තියෙන next button එක ඇක්ටිව් වෙනවා. ඒක ඇක්ටිව් වෙලා ඔයාට දුන්නාට පස්සේ මෙන්න මේ විදියට vehicle detail කියලා දකුණු පැත්තේ පේනවා ඇති ඔයාට. මෙන්න මේ විදියට මම touch කරලා රවුම් අරගෙන තැන එන්නේ එතන ඔයාට කොළපාට වේවි. ඉතින් ඒ වෙලාවට ඔයාට තියෙන්නේ වාහනේ details දාන්න. ඉතින් ඔයා වාහනේ details දාද්දී මෙන්න මේ විදියට මේකේ details enter කරන්න. මෙතන තමයි යාළුවනේ වැදගත්ම දේ තියෙන්නේ. ඉතින් මේ විදියට වාට පේනවා ඇති උඩ වාහන නම්බර් එක දාන්න ඕනේ. බයික් නම්බර් එකේ මුල් අකුරු ටික ඊට පස්සේ අග ඉලක්කම් ටික දාලා වාහන type එක select කරගන්න. ඔයගේ බයික් එක ගන්නම් බයික් එක ත්‍රිවිල් එක ගන්නම් ත්‍රිවිල් එක රෙජි. ඒ විදියට කාර් එකක්ද මොකක්ද කියන එක වා ඒ විදියට select කරලා ගන්න. ඊට පස්සේ තමයි වැදගත්ම දේ ඇතන. යාළුවනේ මෙතන තමයි අලුත්ම update එක තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන වාට පේනවා ඇති chassis number. ඊට පස්සේ ඔයාට පේනවා ඇති renew license number, temporary renew license number කියලා item තුනක් තියෙනවා. ඉතින් ඔයාගේ කලින් chassis number එකට register වුනේ නැත්නම් ඔයා මෙතන renew license number කියන එක. ඒ කියන්නේ මැද button එක උඩ touch කරන්ද. ඒක touch කරලා ඔයාට පහළ එන කොටුවේ ඔයා enter කරන්ද ඔයාගේ ආදායම් බලපත්‍රයේ දකුණු අත පැත්තේ ඔයාට number set එකක් තියෙනවා උඩ. එන්නේ නම්බර් ටික මේකේ එන්ටර් කරන්න. ඉතින් ඒ ටික විතරයි ඔයාට කරන්න තියෙන්නේ. ඒක එන්ටර් කරලා පෙට්‍රල්ද ඩීසල්ද කියන එක ඔයාට සිලෙක් කරන්න එනවා. ඔය ඒ විදිහට සිලෙක් කරන්න අදාළ ෆුවල් වර්ගයේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මේකේ පහළ තියෙන රෙජිස්ටර් බටන් එක ටච් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එක එනවා. ඒගොල්ලන්ගේ මැසේජ් එකක් එයි. ඒ මැසේජ් එකේ එන ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාගේ QR කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් ඔයාට ලබා දෙනවා. ඉතින් ඔය ටික තමයි යාළුවනේ අපි අලුත් අප්ඩේට් එකේ ආවේ. ඉතින් මම පොරොන්දු වුණා පස්සේ ඔයාලට ඒ වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා නම් ඔයගේ තවත් කට්ටිය මේ දේ දැනගන්න ඕනේ නම් ඒ හැමෝටම මේක ෂෙයා කරන්න. මතක ඇතුව ඔයා ලයික් එක දාන්න. ඉතින් channel එකත් එක්ක එකතු වෙලා නැත්තම් මේ වගේ වැදගත් වීඩියෝ ඔයාට අවශ්‍ය නම් channel එකත් එක්ක එකතු වෙන්න ඒකට වා කරන්න ඕනේ. subscribe button එක touch කරලා bell icon එක all select කරලා තියාගන්න. එහෙනම් අපි දවස් අලුත් දවසක හම්බෙමු. එතකන් සුබ දවසක්.